අද තිබුණනං අද 18 වෙනිදා ඊයේ විශ්වාසභංග යෝජනාවෙන් මේ අපේ ඇමතුමා පරාජයට පත් රිචඩ් බෞද්ධින් පරාජයට පත් වෙනවා. ඒක බේරගන්න තියෙච්ච එකම උපක්‍රමය තමයි එතුමාව අස් කරන්න. එතුමාව තනියම අස් වෙන්න බෑ. මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නයක් කියලා මුස්ලිම් ඇමතුරු අස් වුණා. කබීර් රසීම්ට කවදාකවත් චෝදනාවක් ඉදිරිපත් කරේ නෑ. හලීම් ඇමතුමාට කවදාකවත් චෝදනාවක් ඉදිරිපත් කරේ නෑ. හකීම්ට තිබුණේ නෑ. පෞසි ඇමතුමාට තිබුණේ නෑ. අනික් ඇමතුරුට කවදාකවත් චෝදනා තිබුණේ තුන් දෙනා නයි. එකක් අග්‍රාණ්ඩකාර දෙන්නටයි මේ අපේ රිචඩ් බදුන් ඇමතුමාට විතරයි. හරියට මේක රණේ රවි කරුණානායකට විශ්වාසභංග යෝජනාවම පරාජය වෙන හින්දා රවි කරුණානායක ඉල්ලා අසුනා ටිකක් කල් ගිහිල්ලා එතුමාම ආපහු මේ පත් කරා ඇමතිකමට. දැන් හොරකම සුද්ධ වෙලා නෙමෙයිනේ දැන් ඇමතිකමක් කරන්නේ. එතන එහෙමයි පැහැදිලිවම උන් කිව්වේ එක මාසයක් කල් දෙනවා මේ අමාත්‍යවරයා වැඩි කරුද කියලා හොයලා නිර්දේශ දෙන්න කියලා. ඊට පස්සේ තමයි අමාත්‍ය දුන්නම් ගන්නවා කියලා දී. දැන් ප්‍රති දෙකයි. ඒ විතරක් නෙමෙයි මාසේ කල් දුන්නේ කාටද? ආණ්ඩුවට. ආණ්ඩුවේ පැය උත්තරයක් දෙන්නේ එකට. ආණ්ඩුවේ ඇමතිවරයා ආණ්ඩුවට කල් දෙනවා. ආණ්ඩුවට කල් දීලා සුමාන දෙකෙන් ආයිපත් වෙනවා. මොකද දැන් ජනාධිපතිතුමා නියෝජ්‍ය ඇමතිවරුන් උපත් කරන්නේ ඇමතිකම් වලට. දැන් ඒගොල්ලෝ වැඩ. මම දැක්කලා අකේ ජයවර්ධන කියන මම දැන් අමාත්‍යාංශ කැබිනට් එකටත් ගියා කියලා. දැන් ලොකු ප්‍රශ්නයක්. ඒ හින්දා ඇමතිකම් බේරගන්න දිනුරුව නැතුව වෙන එකකට නෙමෙයි. මේවා ඉතින් මේ රටේ ජනතාව මේ බොරු කපටිකම් දන්නවා. ඒ හින්දා තමයි ජනතාව බලන් ඉන්නේ ඡන්දයක් කෙනකම්. දැන් විශාල මන්ත්‍රීවරයා ගැන තීන්දුවක් දීලාද තියෙන්නේ? දැන් එහෙම ඇමතිකම් බාර ගන්න. තාම අපි දන්නේ නැහැ. තම්බුනාසලක හරහා තමයි අපි දැනගන්නේ. පත්තරේ බලලා. අපි ආණ්ඩුවේ නැහැනේ. අපි තමදා මුදේට පත්‍ර බලනවා, ප්‍රවෘත්ති බලනවා, මායිම බලනවා, මේ මොනවද වෙන්නේ කියලා. ඒකවත් අපිට තවම දැනගන්න හම්බුනේ නැහැ. දැන් අපි දැක්කා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් ගිහිල්ලා වත්මන් ජනාධිපතිවරයාට දෙනවා සංදේශයක් බාර දෙනවා ඔබ තුමාම නැවත ඉන්න කියලා. ඉතින් ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් නේද? දැන් ඉන්නේ මට මගේ නෝන මගේ මාණ්ඩුවක් තිබුණා කිය කී තමයි ඉන්නේ ජනාධිපතිවරයා. දැන් ඉතුරු පහෙත් ඇවිල්ලා මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති වුණ හොත් ඉතුරු පහක් මට මගේ නෝන මගේ මාණ්ඩුව කිය කී අඳාගා ඉන්නද? ඒකට ඉතින් ඇහිල්ලන්න එපා. මහජනය තීන්දුව කරන්නේ ඉල්ලන්න පුළුවන් මටත්. මටත් ඉල්ලන්න පුළුවන් පොන්සේක මහත්තයාත් ඉල්ලුවා. ජනතාව තීන්දුව කරන්න එපා. ජනතාව තීන්දුව කරත් කරන දෙයක් නැහැ තීන්දුව පිළිගන්න. අපි ජනතාව තීන්දුව කරේ නැද්ද කියන එක මට වඩා හොඳ තමුන්නාසල දාන්න. සිද්ධාලේපේද මහත්තයත් ඉල්ලුවා. අපි ශ්‍රී ලංකා බෞද්ධ සම්මේලන අපේක්ෂක ඉදිරිපත් කරනවා.